story of the day. මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු ඊයේ පෙරවරු 7 සිට පසුරු 4 දක්වා දිවින පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 13421 කදී පැවැත්ුණා. ඒ අනුව ලියාපදිංචි ඡන්දදායකින් 1,61,41,354 දෙනෙක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියා. මෙවර ජනාධිපති සටනට එක්ව සිටි අපේක්ෂකින් සංඛ්‍යාව 38 දෙනෙක්. ඒ අනුව ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඊයේ පසුරුවේ ආරම්භ වූ අතර ඊයේ රාත්‍රී 11:35ට පමණ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරුණා. හැම කෙනෙක්ම අපේක්ෂාවෙන් සිටියේ පළමු ඡන්ද ප්‍රතිඵලය දැන ගැනීමට. රත්න ප්‍රදර්ශකයේ නිල තැපල් ඡන්ද ප්‍රතිඵලය තමයි මුලින්ම ලැබුණේ. අනතුරුව අද පසුරුව වනතෙක්ම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරුණා. කෙසේ වෙතත් අද දහවල් මාධ්‍ය හමුවක් ඇඳුවමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක මහතා සඳහන් කළේ 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනේදී පළමු වටෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50%ක පරම බහුතරයක් ලබා ගැනීමට නොහැකි වූ බවයි. ඒ අනුව අදාළ ඡන්ද විමසීමේ දෙවන වර ඡන්දය ගණනය කිරීම අද දහවල් ආරම්භ කළ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක මහතා නිල වශයෙන් නිවේදනය කළේ. 2024/9/21 වෙන දින පවත්වනු ලැබූ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී සියලුම මැතිවරණ කොට්ටාසවල දෙන ලද වළංගු ඡන්දවලින් එක් අඩකට වැඩි සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකුට ලැබී නොමැති බැවින් ඊටාම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් අනුර කුමාර දිසානායක මහතා හා ඊළඟට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා හැර අනෙක් අපේක්ෂකයන් තරඟයෙන් ඉවත් කළ බව නිවේදනය කරමු. එසේ තරඟයෙන් ඉවත් කරනු ලැබූ අනෙක් අපේක්ෂකයන්ගේ දෙවන හා තුන්වන මනාපය තරඟයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබා දී ඇද්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 මේ සහ 60 යන වගන්ති වලට අනුකූලව සිදු කළ යුතු බව මැතිවරණ කොට්ටාස බාර තේරීම් බාර නේදාරින් වෙත දැනුම් දී ඇති බව නිවේදනය කරමු. එය නුව 2024 ජනාධිපතිවරණයේ පළමු වටේ ප්‍රතිඵල ගණනේදී සමස්තයක් වශයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් එනම් මුළු ඡන්ද 56,34,915ක් අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාගෙන තිබුණු අතර එය ප්‍රතිශතයක් වශයෙන් 42.31%ක්. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා විසින් මුළු ඡන්ද 43,63,035ක් ලබාගෙන තිබූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් 32.76%ක් ලෙස සටහන් වූ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. රණිල් වික්‍රමසිංහ මහතා විසින් 22,99,767ක ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබුණා. එය ප්‍රතිශත වශයෙන් 17.27% ලෙසයි දැක්වුණේ. ඊට අමතරව 342,781ක ඡන්ද සංඛ්‍යාවක් නම රාජපක්ෂ මහතා විසින් ලබාගෙන තිබුණු අතර එය ප්‍රතිශතයක් වශයෙන් දැක්වුණේ 2.57% ලෙසයි.